ඇයිබෝන් පුංචි දුවේ පුතේ ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ ඉගෙනුම YouTube channel එකත් එක්ක සාමාන්‍ය පෙළ භෞතික විද්‍යාව විෂයටත් වෙලා කියන වීඩියෝ මාලාවේ අලුත්ම වීඩියෝ එකක් සමගින් අපේ එහෙනම් අපේ වැඩේ පටන් ගමු සුපුරුදු විදිහටම වැදගත් විෂය කොටස වඩාත් විස්තර ඇතිව ඔයාලා වෙතට අරගෙන එන්නයි අදත් මගේ මේ සූදානම ඔයාලගේ වැඩි දෙනෙක් දැනටමත් අපේ YouTube channel එක ගැන දන්නවා. Subscribe කරලත් ඇති. ඉතින් එහෙම subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරලා අපට සහයෝගය දක්වන්න පුළුවන්. ඒ වගේම bell icon එක click කරලා අලුත්ම videos ගැන notification ඔයාලා ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමම අද අපි යමු අපේ පාඩමට. මම පොරොන්දු වුණා වීඩියෝස් පහකින් 10 ශ්‍රේණී භෞතික විද්‍යා සියලුම කොටස් ඔයාලට ආවරණය කරනවා කියලා. ඉතින් මේ පොරොන්දුන විදිහටම අද තමයි 5 වෙනි වීඩියෝව. 10 ශ්‍රේණිය භෞතික විද්‍යා විෂයේ අවසාන වීඩියෝ තමයි අද මම කරන්නේ. මේ වීඩියෝ යටතේ භෞතික විද්‍යා විෂයේ පාඩම් දෙකක් මම ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. පළවෙනි පාඩම තමයි චලිතය පිළිබඳ නිව්ටන් නියම. දෙවැනි පාඩම තමයි ඝර්ෂණය. අපි එහෙනම් පටන් ගමු චලිතය පිළිබඳ නිව්ටන් නියම. මුලින්ම නිව්ටන් නියම වලට යන්න කලින් අපි බලමු බලයේ ස්වභාවය සහ බලපෑම. වස්තුවක් මත බලයක් ඒ වස්තුවේ චලිතයට බාධාවක් පමුණුවන යම් බලයක් අභිමුව ගියාම ඒ වස්තුව චලනය වෙන්න ආරම්භ වෙනවා. උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් බලය වැඩි කර මේසයක් තල්ලු කිරීම. ඒ වගේම ඒ වස්තුවේ චලිතයට බාධා පමුණුවන බලයට අපි කියනවා ඝර්ෂණ බලය. මේ ඝර්ෂණ බලය කියන්නේ ප්‍රතිරෝධී බලයක්. අපි යොදන බලය කුඩා නම් ඒ බලය ප්‍රතිරෝධී බලය සමතුලිත තමයි වෙන්නේ. එතකොට වස්තුවට යොදන මුළු බලය ශුන්‍ය හින්දා ඒ චලනය වෙන්නේ නැහැ. වස්තුව චලනය කිරීමට සෑහෙන තරම් බලයක් යෙදුවම ඒ සමතුලිත කරන්න ප්‍රතිරෝධී බලයට නොහැකි වෙනවා. ඒ හින්දා සමතුලිත නො වූ බලය අපි කියනවා අසමතුලිත බලය ඉතිරි වී වස්තුව චලනය වෙන්න ආරම්භ වෙනවා. ඒ වගේම මේසයක් අයිස් වැනි ඉතා සුමට පෘෂ්ඨයක් මත තැබුවම ඉතා කුඩා බලයකින් නුවද අපිට චලනය කරන්න පුළුවන්. එහෙම වෙන්නේ ප්‍රතිරෝධී බලය නොසලකිය හැකි තරම් කුඩා වෙන නිසා. අපි යොදන මුළු බලයම අසමතුලිත බලය ලෙස මේසේ චලිතයට දායක වෙනවා. ඒ නිසා නිශ්චලතාවයේ පවතින වස්තුවක් මත අසමතුලිත බලයක් ක්‍රියා කරන ඕනෑම වෙලාවකදී ඒ වස්තුව චලනය වෙන්න ආරම්භ වෙනවා. තවද බලයක් යෙදීමෙන් ලැබෙන ඵලය එම බලයේ දිශාව අනුවත් වෙනස් වෙනවා. මම උදාහරණයක් කියන්නම්. කරත්තයක් පසුපස සිට ඒ චලනය වෙන දිශාවට බලයක් යෙදුවොත් කරත්තේ චලනය වෙන වේගයේ වැඩිවීම හා චලනය වෙන දිශාවට විරුද්ධ අතර බලයක් යෙදුවොත් ප්‍රවේගය අඩුවීම සිද්ධ වෙනවා. මේ අනුව බලයට විශාලත්වයක් වගේම දිශාවක්ද තියෙන හින්දා අපි කියනවා බලය දෛශික රාශියක්. ඒ වගේම යම් ලක්ෂ්‍යයක් මත බලය ක්‍රියා කරන දිශාව එම ලක්ෂ්‍යයේ ඉඳලා අඳින ලද සරල රේඛාවකින් දැක්වෙන්න පුළුවන් අපි ඒකට බලයේ ක්‍රියා රේඛාව කියලා කියනවා. අපි දැන් බලමු බලය හා සම්බන්ධ නිව්ටන්ගේ පළවෙනි නියමය. නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් දැක්වෙන්නේ අසමතුලිත බලයක් යෙදෙන කම්ම නිශ්චල වස්තු නිශ්චලතාවයෙන් පවතිනවා. චලනය වෙන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. නිව්ටන්ගේ දෙවන නියමය. නිව්ටන්ගේ නියම දෙවැනි නියමෙන් දැක්වෙන්නේ වස්තුවක ඇතිවන ත්වරණය ඒට යොදන බලයට අනුලෝම සමානුපාතිකයි වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝම සමානුපාතික බව. මෙහිදී ත්වරණය අසමතුලිත බලයට අනුලෝම සමානුපාත කියන එකෙන් අදහස් කරන්නේ ඒ බලයේ විශාලත්වය යම් අනුපාතයකින් අඩු හරි වැඩි හරි කරාම ඒ අනුපාතයේම ත්වරණයත් අඩු හරි වැඩි වෙන බව. සංකේතාත්මක එය ඒ අනුලෝමයි F කියලා අපිට කියන්න පුළුවන්. සිම්පල් ඒ අනුලෝමයි කැපිටල් F. ත්වරණය ස්කන්ධයට ප්‍රතිලෝම සමානුපාතිකයන්ෙන් අදහස් කරන්නේ ස්කන්ධය යම් අනුපාතයකින් වැඩි කළහොත් ත්වරණය එම අනුපාතයෙන්ම අඩු වෙනවා.
ස්කන්ධය යම් අනුපාතයකින් අඩු කළහොත් ත්වරණය එම අනුපාතයෙන්ම වැඩි වෙනවා. මේ ප්‍රකාශය සංකේතාත්මකව ලියන්න පුළුවන් අපිට ඒ අනුලෝමයි 1/m ලෙස. මෙහිදී නිව්ටන්ගේ දෙවැනි නියමයේ අනුව ඒ අනුලෝමයි F, ඒ ප්‍රතිලෝමයි M, ඒ කියන්නේ ඒ අනුලෝමයි F බෙදීම M. ඒ හින්දා F බෙදීම M බෙදීම A අපිට නියතයක් කියලා කියන්න පුළුවන්. මේ නියතේ එකයි. එතකොට අපි ඒකකයට ස්කන්ධය කිලෝග්‍රෑම් එකයි ස්කන්ධය ත්වරණය එකයි එම් මිශ්‍රණ දෙක ලබා දීමට අවශ්‍ය බලය නිව්ටන් එකක් කියලා අර්ථ දැක්වුවොත් ඊට සමීකරණේ වම් පැත්තේ අගය F බෙදීම M බෙදීම A සමාන එකක් වන හින්දා නිව්ටන්ගේ දෙවැනි නියමයට අනුව F සමානයි M A කියලා අපිට කියන්න පුළුවන්. අපි දැන් නිව්ටන්ගේ දෙවැනි නියමයේ සත්‍යාපනය කරන පරීක්ෂණයක් බලමු. ඔයාලට පේනවා ට්‍රොලි දෙකක් තියෙනවා. ඉහත පරීක්ෂණයට අනුව ට්‍රොලියට යොදන බලය වැඩි වෙනකොට ට්‍රොලිය චලනය වන ත්වරණය වැඩි වෙන බව නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම ට්‍රොලියට යොදන ස්කන්ධය තබලා ඊට යොදන බලය නියතව පවතිනකොට ත්වරණය අඩු වෙන බවද නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙහෙම ට්‍රොලිය මත ස්කන්ධය වැඩි වෙන තරමට යොදන බලය නියතව පවතින්නේ නම් ත්වරණය තවත් අඩුවන බව නිරීක්ෂණය කරන්නත් පුළුවන්. මේකෙන් පැහැදිලි වන්නේ යොදන බලය නියතව පවතී නම් ස්කන්ධය වැඩි වෙන තරමට ත්වරණය අඩුවන බවයි. එනම් A සමානයි F බෙදීම M වේ. ඊට සමීකරණේ හොඳින් පැහැදිලි වන කරුණක් නම් නියත බලයක් යටදී වස්තුවක ස්කන්ධය වැඩි වෙන තරමට ත්වරණය අඩු වෙනවා ස්කන්ධය අඩු වෙන තරමට ත්වරණය වැඩි වෙන බව. ඉතින් මම ඔයාලට ගැටලුවක් දෙන්නම්. කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයක් mmsrina 2ක ත්වරණයක් ලබා දීම සඳහා අවශ්‍ය බලය F සමානයි ma. mට අපි දානවා කිලෝග්‍රෑම් 5, aට දානවා 2යි mmsrina 2. ඒතර ඔයාලට බලය එනවා නිව්ටන් 10යි කියලා. ඔයාලට පේනවාද තවත් ගැටලුවක් දීලා තියෙනවා මම. ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි, ත්වරණය 3යි mmsrin 2. එතකොට අවශ්‍ය බලය තමයි නිව්ටන් 30. අපි දැන් බලමු නිව්ටන්ගේ තුන්වෙනි නියමය. නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියන්නේ සෑම ක්‍රියාවකටම සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. මෙහිදී ක්‍රියාවක් කියලා අදහස් කරන්නේ යම් වස්තුවක් මගින් තවත් වස්තුවක් මත යොදන බලයක්. එතකොට ප්‍රතික්‍රියාව කියන්නේ දෙවන වස්තුව මගින් පළවෙනි වස්තුව මත යොදන බලය. උදාහරණයක් විදිහට ඔයාලට දීලා තියෙනවා රබර් බැලුනකින් වාතය පිටවීම. මෙහි ක්‍රියාව තමයි බැලුන් එක මගින් වාතාණු පහළට තල්ලු කිරීම. ඒ වගේම ප්‍රතික්‍රියාව තමයි වාතාණු මගින් බැලුනේ ඉහළට තල්ලු කිරීම. මෙහිදී බැලුනේ වාතය පිටවෙන්නේ එහි රබර් බිත්ති මගින් වාතාණු පහළට තල්ලු කරන නිසා. ඒ වගේම බැලුනේ ඉහළ යන්නේ පිටවන වාතාණු මගින් බැලුනේ මත යොදන ප්‍රතික්‍රියා බලය නිසා. අපි දැන් යමු ගම්මිතාවය. ගම්මිතාවය කියන්නේ මොකක්ද? යම් වස්තුවක ගම්මිතාවය කියන්නේ ඒ වස්තුවේ ස්කන්ධයයි ප්‍රවේගයයි අතර ගුණිතය. එනම් ගම්මිතාවය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. m වැඩි කිරීම v. ස්කන්ධයේ ඒකකය තමයි කිලෝග්‍රෑම්. ප්‍රවේගයේ ඒකකය m මිශ්‍රණ එක. ඒ හින්දා ගම්මිතාවයේ ඒකකය තමයි kg m මිශ්‍රණ 2. kg m මිශ්‍රණ 1, ප්‍රවේගයේ m මිශ්‍රණ 1යි. ප්‍රවේගයේ දෛශිකයක් නිසා ගම්මිතාවයේ දෛශික රාශිය. අපි ගැටලුවක් බලමු. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 10යි, වාහනයක් 20යි m මිශ්‍රණ 1 ප්‍රවේගයෙන් ගමන් කරනවා. ඒතර ඒ දෙක වැඩි කරාම ගම්මිතාවය එන්නේ 20000යි kgm මිශ්‍රණ 1. අපි දැන් බලමු වස්තුවක ස්කන්ධය සහ බර. වස්තුවක ස්කන්ධය කියන්නේ ඒ වස්තුවේ අඩංගු පදාර්ථ ප්‍රමාණය. ස්කන්ධය පිළිබඳ ජාත්‍යන්තර ඒකකයේ තමයි කිලෝග්‍රෑම්. වස්තුවක බර කියන්නේ ඒ වස්තුව පොළවේ කේන්ද්‍රයට ඇදගන්නා බලය. එය වස්තුව වෙත ගුරුත්වජ ත්වරණය ලබා දීමට අවශ්‍ය බලයට සමාන වෙනවා. පොළව මතදී ගුරුත්වජ ත්වරණය අගය 9.8 mmsrin 2 නිසා ස්කන්ධයේ m වන වස්තුවක බර 9.8 මීටර වෙනවා.
අපි කිලෝග්‍රෑම් එකකි ස්කන්ධය බර නිවටන් 9.8ක් වෙනවා. අපිට මේක ගැටළු විසඳද්දී නිවටන් 10 කියලා අරගෙන විසඳන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ ඔයාලගේ නිවටන් නියම පාඩම ඉවරයි. මම හිතනවා තේරෙන්න ඇති කියලා. ඔයාලට අපහැදිලි කොටසක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අපිට කමෙන්ට් එකක් දීලා අපෙන් ඒ ගැන තවදුරටත් විස්තර දැනගන්න. අපි එහෙනම් යමු ඝර්ෂණයේ පාඩමට. ඝර්ෂණ බලයක් කියන්නේ එකිනෙක හා ස්පර්ශ වී ඇති වස්තු දෙකක් අතර සාපේක්ෂ විස්ථාපනයක් සිදුවීමේ පෙළඹුමක් ඇති වුවහොත් ඒ පෙළඹුම වැළැක්වීමට හරි වස්තු දෙක අතර සාපේක්ෂ විස්ථාපනයක් පවතී නම් එම විස්ථාපනයේ වැළැක්වීමට හරි වස්තු දෙකේ පෘෂ්ඨ අතර ක්‍රියාත්මක වන බලයට අපි කියනවා ඝර්ෂණ බලය කියලා. ඝර්ෂණ බලයේ ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. මුලවදී ප්‍රධාන අවස්ථා තුන ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය සහ ගතික ඝර්ෂණ බලය. අපි මේ අවස්ථා තුන බලමු. බලයක් යොදනු ලැබුවද වස්තු අතර සාපේක්ෂ චලිතයක් නොමැති අවස්ථාවල ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය තියෙනවා. චලිතය යන්තමින් ආරම්භ වන අවස්ථාවේදී ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයක් තියෙනවා. වස්තු අතර සාපේක්ෂ චලිතයක් පවතින අවස්ථාවල ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයක් තියෙනවා. ඉතින් අපි ක්‍රියාකාරකම බලමු. මේ අවස්ථා තුනේදීම ක්‍රියාත්මක වන ඝර්ෂණ බල අතර වෙනස තේරුම් ගැනීමට ඔයාලට මේ රූප සටහන බලන්න පුළුවන්. මේ ක්‍රියාකාරකමට අනුව උපරිම ඝර්ෂණ බලයට වඩා අඩු බලයක් යෙදෙන සෑම අවස්ථාවකදීම ඒ බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ ඝර්ෂණ බලයක් හටගන්න හින්දා ලී කුට්ටිය චලනය වෙන්නේ නැහැ. ඒ අනුව චලිතය ආරම්භ කිරීමට පෙර ක්‍රියා කරන මේ ඝර්ෂණ බලයට අපි කියනවා ස්ථිතික ඝර්ෂණ බලය කියලා. යොදනු ලබන බලය එම උපරිමේ ඉක්ම වූ විට වස්තුව සන්තුලනය කිරීමට ඝර්ෂණ බලයට නොහැකි වුනහම ඒ වස්තුව චලනය වීම ඇරඹීම කුඩා වේගකින් තමයි පටන් ගන්නෙ. මේ ස්පර්ශය පවතින වස්තු දෙකක ස්පර්ශ පෘෂ්ඨ අතර ඇතිවන උපරිම ඝර්ෂණ බලය ඒ පෘෂ්ඨ දෙක අතර සීමාකාරී ඝර්ෂණ බලය කියලා අපි හඳුන්වනවා. වස්තුව චලනය වීම ඇරඹුණු විට පවතින ඝර්ෂණ බලයට අපි කියනවා ගතික ඝර්ෂණ බලය කියලා. එනම් ගතික ඝර්ෂණ බලය කියන්නේ චලනය වන වස්තුවක චලිතයට එරෙහිව ක්‍රියා කරන ඝර්ෂණ බලය. මේ ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා සුළු වශයෙන් අඩුයි. අපි දැන් බලමු සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක. සාධක දෙකක් බලපානවා, ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය සහ අභිලම්බ ප්‍රතික්‍රියාව. ඉතින් අපි ක්‍රියාකාරකමකට යොමු වෙමු. ඒ ගැන බලන්න ඔයාලට පේනවා මුල් රූප සටහනේ සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය බලපාන බව පෙන්වන්න තමයි අපි සූදානම් වන්නේ. ඉතින් මේ ක්‍රියාකාරකමට අනුව රළු බව අඩු වැලි කඩදාසියක් යෙදුවට පස්සේ ක්‍රමයෙන් රළු බව වැඩි වැඩි කඩදාසියක් යොදා ගන්නා විට සීමාකාරී ඝර්ෂණ බලයද ක්‍රමයෙන් වැඩි වෙන බව තමයි පේන්නේ. ඒ වගේම දෙවැනි රූප සටහනට අනුව සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි වස්තු අතර අභිලම්බ ප්‍රතික්‍රියා බලපාන බව පෙන්වීමේදී ලැබෙන පාඨාංක සමාන නොවන බවද බර වැඩි වෙනකොට සීමාකාරී ඝර්ෂණ බලය ක්‍රමයෙන් වැඩි වෙන බවට දෙක ගන්න පුළුවන්. ඒ අනුව වස්තුවක බර වැඩි වෙන විට වස්තුව මගින් මේසේ මත යොදන බලයට සමානව සහ ප්‍රතිවිරුද්ධව මේස පෘෂ්ඨයෙන් වස්තුව මත යොදන බලය, ඒ කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාවද වැඩි වෙනවා. අපි දැන් බලමු ඝර්ෂණ බලයේ ප්‍රායෝගික අවස්ථා. අපිට එදිනදා ජීවිතයේදී ඝර්ෂණ බලය අඩු කරගන්න ඕනේ, ඝර්ෂණ බලය වැඩි කරගන්න ඕනේ. මුලින්ම අපි බලමු ඝර්ෂණ බලය අඩු කරගන්න අවස්ථා මොනවද කියලා. ස්පර්ශ පෘෂ්ඨ බල රළු බව අඩු කර ගැනීම හේවත් පෘෂ්ඨ සමට කරන්න. ඒ වගේම ස්පර්ශ පෘෂ්ඨ දෙක අතර මිනිරන්, ලිහිසි තෙල්, ග්‍රීසන් ලිහිසි ද්‍රව්‍ය යොදන්න. ගැටෙන පෘෂ්ඨ අතර රෝල් විය හැකි ආකාරයට බෝලේ දීමෙන්ද ඝර්ෂණ බලය අඩු කරගන්න පුළුවන්. දැන් අපි බලමු ඝර්ෂණ බලය වැඩි කරගන්න අවස්ථා. ඒ කියන්නේ ඝර්ෂණ බලය ඇති ප්‍රයෝජන. ලිස්සායාමකින් තොරව පෘෂ්ඨයක් අතර ඇවිදගෙන යන්න අපිට ඝර්ෂණ බලය වැදගත්. ඒ වගේම මෝටර් රථවල ටයරවල කට්ටා කපා තිබීමෙන් රෝදේ පෘෂ්ඨයේ බිමත් අතර ඝර්ෂණ බලය වැඩි වෙලා මෝටර් රථේ රිස්සායාමෙන් මැලකෙනවා. ඒ වගේම කඹ සෑදීමේදී කොහු යොදා ගන්නා නිසා ඒ කෙන්දි අතර පවතින ඝර්ෂණ හේතුවෙන්
ඒවා වෙන් වෙන් නැතුව තියෙනවා. ඒ වගේම තමයි වාහනවල තිරිංග පද්ධතිය ක්‍රියාත්මක කරන්න ඝර්ෂණ බලය ඕනේ. ඔයාලට රූපසටහන් වලින් දැක ගන්න පුළුවන්. එහෙනම් දරුවනේ අද පාඩමේ අවසානයේ තමයි අපි දැන් ළඟා වෙලා ඉන්නේ. අපේ කලින් භෞතික විද්‍යා පාඩම් කොටස් සාකච්ඡා කරන වීඩියෝස් ඔයාලා බලලා නැත්නම් තිරේ ඉහළ දිස්සන ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට ඒක බලන්න පුළුවන්. මේ කොටසේ මොනියම් හරි ගැටලුකාරී ප්‍රශ්නකාරී තැනක් තවදුරටත් ඔයාලට විස්තර වෙන්න ඕන තැනක් තියෙනවා නම් ඒවත් තවදුරටත් ඔයාලට සවිස්තරාත්මකව දැනගන්න ඕන වෙනත් පාඩම් මාලාවක් තියෙනවා නම් ඒවත් අපේ channel එක ගැන තියෙන යෝජනා චෝදනා තියෙනවා නම් ඒ පිළිබඳවත් පහලින් comment කරලා ඒ ගැන අපිව දැනුවත් කරලා අපිට සහයෝගය දෙන්න. ඒවට හැකි ඉක්මනින්ම ප්‍රතිචාර දෙන්න අපි සූදානමිනුයි ඉන්නේ. ඒ වගේම අපේ channel එක subscribe කරලා share කරලා ඔයාගේ යාළුවන්ටත් අපි ගැන දැනුවත් කරන්න අමතක කරන්න එපා. එහෙනම් දුවේ පුතේ නැවතත් අලුත්ම video එක අලුත්ම පාඩම් මාලාවක් සමගින් හමු වෙන දේ ඔයාලට ආයුබෝවන් සුබ දවසක්. හොඳට පාඩම් කරලා සාමාන්‍ය පෙළ විභාගයට හොඳින් සූදානම් වෙන්න කියලා ඔයාලා හැමෝගෙම ඉල්ලීමක් කරන ගමන්. එහෙනම් මං සමුගන්නම්. සුබ දවසක්.